ಪ್ರೇಮ ಸಹೋದರ ಸಹೋದರಿಯಣಿ ಉತ್ಥಾನಯ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆ ಮರಣ ನೆಗಟಿವ್ ಗೆನ ಭಾವನಾ ಕರದ್ದಿ ಪುಂಚಿ ವೇದನಾವಕ ಇಪಡಿ ತರಹಕು ಏನವಾ ಐ ವಹನ್ಸೆ ಮೆಚ್ಚರ ಕಿಯಲತ್ ಮಮ ಮಲೋಂಗೆನ್ මම මරුණා දවස් 3කින් මං උත්සාහන වෙනවා කියලා. ඔය දවස් ගාන පොඩ්ඩක් ගණන් කරලා හරියටම දවස් 3 සම්පූර්ණ මොහොතේ ගිහිල්ලා උතන ළඟටලා බික පොඩ්ඩක් බලාගන්න ඔය එක ගෝලෙකට මැරුවා කියන්නේ. නේද? හිතෙන්නේ නැද්ද එහෙම? චර කයිවාරු ගහන පෙදලුතුමාට පොඩ්ඩක් බැරුවා ගියාද ගිහිල්ලා හැංගිලා හරි බලන් ඉන්න. දහසර කරුණු කියයි දැන් හම්බුනාම අහන්න මේක දැන් ස්වර්ගයට හිටින්න දෙම කතර යන්න ඕත් මට කිව්වොත් මේත් අහන්නම් අහන්න ගියාම මොකද්ද ඔබතුමා කලේ පොඩ්ඩක් ගිහලා බලා ගන්න තිබුණානේ ජුවන්තුමාට සම්බන්ධකම් තිබුණා නායක පූජියොත් එක්කත් ඉතින් අර සෙක්‍රටරි දාලා තිබුණාට පොඩ්ඩක් පැත්තකින් ගිහිල්ලා මේ චිත්‍රය පොඩ්ඩක් බලා ගන්න chance එකක් මේක මනුස්ස ඉතිහාසයේ කවදාකවත් නොවෙච්ච දෙයක් මේක කායි කවදාකවත් බලන්නවත් හම්බෙන්නේ නැති දෙයක් මේක විතරයි උනේ මේ සිද්ධිය හරිට එහෙම්ම දැක්ක කෙනෙක්ව හොයාගන්න මතේතුමා කියනවා මතේතුමා සුවිශේෂී විස්තරය කියන්නේ වෙනස් විදිහකට එයා කියනවා මත්ගලයි මරියයි කාන්තාව තුන් දෙනෙක් යද්දි මෙන්න මහා භූමිකම්පාවක් ආවා ඒතකොට සෝන් ගේවල ඇරුණා ඒතකොට මහසුත්තාන වුණා කියලා නමුත් ඒක දැක්ක කියලා කියන්නේ නැහැ ජුවන්තුමා කියන්නේ ඇත්තමයි කියලා අපිට තේරෙනවා මොකද උන්වහන්සේ ළඟ හිටියේ ගෝලයානේ ගිහිල්ලා ඇවිල්ලා මත්ගලයි මරියා කියන කතාව වෙනස් කතාවක් ඊටස් දුවගෙන යනවා ඒකලු දෙන්න දැන් මෙහෙම කියද්දි හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා ඉතින්. උතන ගිහිලා පේදුරුතුමාගෙන් ඔය ස්වර්ගයට තුලෙන් දොර ගාවනි උන්වහන්සේ ඉන්නේ. උතන ඕවා අහන්න ගිහිලා පේදුරුතුමාගේ පොඩක් තරහා ගියොත් එහෙන් පේදුරුතුමාට අන්තිම go to hell කියලා අහගන්නත් එන්න පුළුවන් සමහරට. මොකද උන්වහන්සේට කරුණු දිනවා කියන්නේ. අපි බයෙන් හිටියේ. දැන් ජුවන්තුමාගේ සුවිශේෂී කියන විදිහටම ඒ සුද්ධ ලියවිල්ල අපිට තේරුම් ගන්න බැරුව ගිහිලා තිබුණේ. මොකද සුද්ධාත්මයන් ලැබිලා තිබුණේ නැහැ අපිට. ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණෙන් පස්සේ තමයි අපිට සියල්ල තේරුනේ ඊට පස්සේ ඉතින් අපි කියරන්න පුළුවන් උපරිම කරලා මරුන් කෑවනේ අපි එතන උන්වහන්සේ කියන්න පුළුවන් එහෙම ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ආයෙ කියන්න පුළුවන් ඕගොල්ලෝ දන්නේ නැණි අපි කාපු කට්ටේ වෙලාවේ මාර බයෙන් හිටියේ කියලා කියන්න පුළුවන් අනිත් පැත්තට අහන්න පුළුවන් හරි දැන් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ ඔයානිකම් මෙතන ඇවිල්ලා චණ්ඩියාව කතා කරනවා හැම දෙයක්ම ඔයාලට පැහැදිලිව අවුරුදු 2000 ගණන්තස කියා දීලා උන්වහන්සේ කියපු දේවල් හැම දෙයක්ම ඔයාලට සුද්ධාත්මයන් තුලින් තේරුම් ගන්න අවස්ථාව තිබිලත් ඔයගොල්ලෝ මොනවද කළේ කියලා අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන් ඒ හින්දා ඔය පරිස්සමෙන් කතාව අහන්න යන්න ඕන පේදුරුතුමාගෙන් ඇයි මොනවද අහන්නේ උන්වහන්සේ කියයි ඇයි කියෙව්වේ නැද සුවිශේෂයේ මතේතුමාගේ සුවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 20 කියන්නේ මොකද්ද මන්ද යම් තැනක ඔබ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වැඩවසන තැන එකතු වෙන තැන මං වැඩ සිටනවා ජේසු කිව්වනේ ඔයාලා මැද්දේ ඉන්නවා කියලා උන්වහන්සේ ඉන්නවා කියලා ඔයාලා ගාව ඔයාලා දෙවස්ථානයට ආවම ගෙදර පවුල් එක්ක හොලා යාඥා කරද්දි ඔගොල්ලෝ දෙන්නෙක් එක්ක හොලා මොනම දෙයක් හරිඳ යාඥා කරන්න එක්ක හොවෙද්දි උන්වහන්සේගේ නම කියද්දි උන්වහන්සේ එතන ඉන්නවනේ දැක්කේ නැද්ද ජේසුව අපිට කියන්නේ මේ ගිහිල්ලා උත්සාහනක බලා ගන්න කියලා එයා අහන්න පුළුවන් ඒතරත්ද උන්වහන්සේ ආයෙ කිව්වනේ ආයෙ පේදුරුතුමා කියයි ඇයි මතේතුමාගේ සුවිශේෂයේ 28 20 කියවේ නැද්ද ඔයගොල්ලෝ මා ඔබට අනකල සියල් ආරක්ෂා කරන්න අනිත්‍යයටත් උගන්නන්න මම යුගාන්තය දක්වාම සදහටම ඔබ සමග සිටිමි මං යන්නේ නැහැ මේ ගියාට මං ඉන්නවා ඔයගොල්ලොත් එක්ක මේ ඔයාලා ගාවම ඔයාලා ජීවිත තුල ඔබලා අවට අනිත්‍යය තුල මං ඉන්නවා ජේසු කිව්වනේ කියලා අහන්න පුළුවන් බෙදරු තුමත් දන්නවනේ සුවිශේෂය මතේතුමත් පිටිපස්සෙන් යන සපෝට් එක දෙන්න පුළුවන් මායියව ලිව්වේ කියලා ආයෙ කියන්න පුළුවන් ඒතර මතේතුමයි මතක් කරයි ඇයි ඒ විතරක්ද මම 25 ත් දිනවා 25 වෙනි පරිච්ඡේදය මම ලිව්වා 40 වෙනි වගන්තියේ මෙහෙම උන්වහන්සේ උත්තර දෙමින් කිව්වනේ සැබවින්ම මම ඔබට කියෙමි මාගේ මේ සහෝදරයන් ඉතාම සුළු කැනැත්තෙට ඔබ යමක් කළාද එසේ කරේ නම් ඒ කරන්නේ මට කියලා ජේසු කිව්ව දේ මම ලිලා තියෙනවානේ එහෙනම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් කෙරුවද සහෝදර සහෝදරියන් වෙනුවෙන් ජේසු ඉන්නවා කියලා පෙනිපෙනි මේ ඔබගේ සහෝදරයා ගාව දුක් විඳින සහෝදරයා ගාව ඔබේ අසල්ලාසියා ගාව මේ අසරණලා ඉන්න මිනිස්සයා ගාව
ඔයාලා සමහරට ඇස් වහන් හිටියේ නැද්ද? ජේසුස්ව පෙනිපෙනි බලන්න නැතුව හිටියේ නැද්ද කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ හිඳ උත්හානේ සමරද්දී අපි පරිස්සමෙන් සමරන්න ඕන සහෝදර සහෝදරියනි. ජේසු උත්හාන උනායින් පස්සේ උන්වහන්සේ අපිව දාලා ගියේ නැහැ. උන්වහන්සේ අපිත් එක්ක නතර වුණා. උන්වහන්සේ ස්වර්ගාරෝපණය වුණේ. උන්වහන්සේ ස්වර්ගාරෝපණය වෙලා උන්වහන්සේ ගියේ පියාණන් දකුණු පාර්ශවයේ වැඩ සිටින්න සුදාත්මයන් වහන්සේ නම් උන්වහන්සේගේ ආත්මය මෙලොවට වණ්ඩයි. ශරීරයකට හිර වෙලා එක රටකට එක තැනකට මේ ස්ථානයකට හිර වෙන එකට නතර කරණ්ඩයි උන්වහන්සේ වණ කළේ. ඇයි? උන්වහන්සේ අනුගාමිකයෝ ලෝකේ පුරාම විසිරී සිටනවා, කාලේ පුරාට විසිරී සිටනවා කියලා උන්වහන්සේ දැක්කා. ඒ හැම කෙනෙක් ගාවම හැම කෙනෙක් තුලම උන්වහන්සේට ඉන්න ඕන කළා. අන්න ඒ නිසා උන්වහන්සේගේ ආත්මයානන්ව එව්වා අපි ගාවට. අපි හැම කෙනෙක්ම ඒ ශුද්ධ වූ ආත්මයානන්ව ලැබ ගන්නවා. අපිව මවද්දි උන්වහන්සේ අපි තුළට උන්වහන්සේගේ ස්පීතුව දාලා තියෙනවා. ඒ ස්පීතුව ශුද්ධ ආත්මයානන් සමඟ සම්බන්ධ වෙන මොහොතේ අපි වෙන කවුරුත් නෙමෙයි දෙවියන් බවටම පත් වෙනවා. මේක මොන ප්‍රාතිහාර්යද? දෙවියන් මාතුලයි. මෙන්න මේක මං අත්දකින්නවද? මේ දේ අත්දකින්නව නම් දෙවියන් මාතුල ඉන්නවා කියලා මම අත්දකින්නව නම් සහෝදර සහෝදරියනි ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ඇයි? දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේ කියන ඕනම දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒ බලය උන්වහන්සේගේ මැවිල්ල තුලින් අපිට පේනවා. ජේසුස් වහන්සේ ඒ බව කරලා පෙන්නවා. ජේසුස් වහන්සේ කිව්වා මෙන්න මෙහෙමයි ජීවත් වෙන්න ඕන මිනිස්සෙක් වුණාම නිතරම සම්බන්ධයෙන් දෙපියනන් සමග ඔබේ ස්පීතුව ඒ උන්වහන්සේගේ ශුද්ධ ස්පීතුව සමග සම්බන්ධ වුණාම ඔබව ආලෝකයක් බවට පත් වෙනවා. ඔබ ලෝකයේ ආලෝකය වෙනවා. ඔබව හරිම රසවත් ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ ලෝකයට ලුණු වෙනවා. ඔබයි රසය වෙන්නේ. මේ නිසා ඔබ තුලින් ආදරය, කරුණාව, දයාව ගලාගෙන යනවා. හැමෝම ඔබව ආදරයෙන් පිළිගන්නවා. මොනතරම් සාමයක්ද ඇති වෙන්නේ මෙතන? මේ දේ ඇති වෙද්දී අනිත් හැම කෙනෙක් තුලම ඉන්න ආදරණීය ස්වාමීන් වහන්සේව මට දකින්න පුළුවන්. මතක තියාගන්න, මේක වෙන්නේ නැහැ. මේක කවදාකවත් වෙන්නේ නැහැ. අනිත් ඇතුලින් ජේසු දකින්න බෑ. ජේසු ඔබ තුල අඳුනගත්තේ නැත්නම්, ජේසු දෙවියන් මා තුල ඉන්නවා, මම දෙවියන් බව අපි දෙන්න එක්කෙනෙක් බව අඳුනගත්තේ නැත්නම් වෙන්නේ නැහැ ඒක. ඒ වුණාම ආදරයෙන් පිරුණ මුළු හදවතම. මේ තමයි උත්හානය. මේ තමයි මරණය පරාජය කරන මොහොත. ඇයි? මේ ආදරයේ බැඳීම ඇති වුණ මොහොතේදී මට මරණය කියන දේ අදාළ නැහැ. මං දෙවියන් සමග බැඳිලා මේ ලෝකේ මේ දැන් ස්වර්ගය අත්දකින්නවා. මේ දැන් ප්‍රීතියෙන් මං ජීවත් වෙනවා. මට මේ ලෞකික ජීවිතේ, මේ ශරීරයේ එක්ක ජීවත් කරන ජීවිතය එච්චර ලොකු දෙයක් නෙමෙයි. මං ආරක්ෂා කරගන්නා මේ ශරීරය මොකද මට උන්වහන්සේ දුන තෑග්ගක්. මේ ලෝකේ ජීවත් වෙද්දී පාවිච්චි කරන්න ඒක මං ආපහු මේ ලෝකෙන් ගත්ත දෙයක් හින්දා යද්දි එක දීලා යනවා මේ ලෝකෙටම පස් වලට වලලා දානවා. ඒක අදාළ නැහැ. නමුත් මගේ ස්ප්‍රීතුව, මගේ ස්ප්‍රීතුව සම්බන්ධයි දෙවියන්ට. ඒ දෙවියන් සමග සදාකාලටම සම්බන්ධෙන්න මං යනවා. මේ ලෝකේ පැවැත්ම තැරලා යනවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි, ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒක මට. ස්වර්ගේ මං දැනටම ඉන්නේ. එහෙම ඉන්න කෙනෙක් කවදාකවත් මේ ලෝකේ පොඩි පොඩි දේවල් වලට රණ්ඩු කරගන්න යන්නේ නැහැ. මේ ලෝකේ දේවල් තියෙන සල්ලි වලට, එහෙම නැත්නම් ඔය අනවශ්‍ය දේවල්, අපි ගාව තියෙන දේවල් බෙදා ගන්න අපි අකමැති වෙන්නේ නැහැ. ආවට උනද ගන්නවත් ගන්න මාත් තියා ගන්න මටත් අවශ්‍යයි වටත් අවශ්‍යයි අපි හැමෝටම අවශ්‍යයි මේ දේවල් බෙදාගමු කාලා බීලා ඉමු අපි මේ ලෝකේ ඉන්නකම්. නමුත් අපි යන්න යන්නේ ඉර ලෝක ගමනක් කියන අදහස, ආකල්පය මට එනවා. කොච්චර ලස්සන දේ උත්හානේ ජීවිතය. මෙන්න මේ උත්හානයයි උන්වහන්සේ අපිට දෙන්නේ. මෙන්න මේ නිසා මේ බව ආපෝද කරගන්න නැති කෙනෙක් කවදාකවත් ගිහිලා පෙදුරුතුමා ගාන ප්‍රශ්න අහන්න යන්න එපා. නැත්නම් ෂේප් එකේ ඔන්න පොඩ්ඩක් අහලා බලන්න නිකන් නිකන් හිතුන් නැද්ද කියලා බලන්නවක් ඔබ වහන්සේට මේක පොඩ්ඩක් කියලා. ඒ වගේ නියම් ෂේප් එකේ අහලා හිමීට අතුරට පැන ගන්න උන්වහන්සේගේ අතුරු තියෙන හින්දා. එහෙමනම් අපි මේ ස්වර්ගයේ ජීව දේවල් ගැන හිතනද මේ උත්හානය අවස්ථාවක් කරගන්න. මේ ලෝකයේ දේවල් ගැන හිතන හුඟාවක් අපි
අපේ ගෙවල් දොරවල් දරුවන්ගේ අධ්‍යාපනය ඉගෙන ගන්න දේවල් විභාග මේ හුඟක් හිතන දවස පුරාම හිතන්නේ මේවා නමුත් ඉඳලා හිටලා මේ වගේ දවසකවත් පටන් ගන්න මේ ලෝකෙන් එහාට ගිය ජීවිතේ කොච්චර ලස්සනද මේ ලෝකයේදීම ඒ ස්වර්ගය අපිට අත්දකින්න පුළුවන් නේද කියලා ඒ සම්බන්ධය ඇති කරගන්න උත්සාහ කරන්න අපි ඒ ස්වර්ගයේ ජීවිතය මෙලව ජීවත් වෙමු උත්හානයේ සමරමු पिता के पुत्र आगे स्पृश शांत के नाम है।